ඔබෙක්වන්නේ ස්වාදනරෝපනී රාත්‍රී නවය තිහ ප්‍රධාන පුවත්විකාශය සමග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. පක්ෂව එකසිය පනස් පයයි. විපක්ෂව හැට පහයි විස්ස දුනෙන් දෙකෙම්ම සම්මටයි. හකිීගේ විශාද්ගේ කට්පියක් එක්කම සජිත් පිලට මක්ෂයදුන් අයනත් විස්සට අත උත්සයි. මෛත්‍රී වර්ජනය කරයි ිත්ත පුරවැසියන්ට එරෙහිෙ වූ පනත ඉවත්කිරීමටත් චන්දයක් එකසිය පනස් හතක් පක්ෂවෙෙයි හැට හතරක් විරුද්ධවෙයි. දා හතරවෙනි කොරෝණ මරණයත් වාර්තාවෙද්දී BීසිCRර් පරීක්ෂණ තවත් වැඩි කරයි. ගම්පාදිශවික්කයේත් කොළඹ පොලිස් ප්‍රදේශ හයේත් විලෝධහයන ඇඳරිය හඳින්ම ක්‍රයක්මකයි. කුරෝණාවට එරෙහි එන්නත උසියාවෙන්ද ප්‍රතාන්නේෙන්ද නොවම බලාසිටි දේශයපුුවත් විසිවන ආණ්ුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම් පත දෙවන වර කියවීම තුනින් දෙකකටත් වැඩි බහුතරචන්දයෙන්ම සම්මත වුණ දිකරන අමාත්‍ය අලි සබ්‍රි මහතා පාරමියන් තුට ඉදඩි පත් කල විසිම ආණ්ු ක්‍රම්‍යවස්ථා සංශෝදධන පනත් කෙටුන් පඳ පිමඳව වාද ඒ සහ අධදිින පුරා පැවැත් වනනා. ඉන් අනතුරයි රාපි්‍රී හතයි තිහට පමණ දෙවන රකෙවීමට අදා චන්දවීමම සීම ආරම්භ වනේ. එහිදී පක්ෂව ලැබුණු චන්ද සංකයාව එක සය පනස් හයක්. විපක්ෂව ලැබුණේ චන්ද හැට පහක් පමණයි වාඩිවෙන්න පඩිවෙන්න . හුළු පැමිණීම දෙසය දහතුනයි පක්ෂව එකසිය පනස් හයයි. විරුද්ධව හැට පහයි. දෙවැනි කියවීම සම්මතයි කියලා මව සඳහන් කරන. කාරක භාවස්ථාව. සම ජනලේ නියෝජන කරන මන්ත්‍රී වරුන් ගණනාවක් ව්‍යවස්ථානංශූදනයට පක්ෂ චන්දය ප්‍රකාශ කරන ආකාරය දක්නට ැබුණ. සමගි ජනබලවගය නිර්මාණය කිරීමට තමන් මහලේකම් දුරය දැරුූ, අපේ ජාතික පෙරමණ නැමති පක්ෂ පරිත්්‍යාග කර, සමග ජනපලවගේ ජාතික ලැස්තුයින් මෙවර පාලිමින් තුට පැමිණි දයිනා ගමගේ මන්ත්‍රීවරියද ඒ අතර වනවා ෆ ලංකා ස්ලම් ොගෙස් නායක රෞ් හගම් සහ මුස්ලම් ජතික සන්දහඩේ නාක ්‍රෂාත් දයෝදීන් ්‍යවස්ථා සංශෝධනයට විුද්ධව චන්දය ප්‍රකාශ කරදී. එම පක්ෂ දෙහහි මන්ත්‍රීවරුන් ගණනාවක් ්‍යස්ථාවට පක්ෂව චන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. යතර සමග න ල ක පත්තු න් ්‍ර මන්ත්‍ර ක් රහමන් ්‍රි ම න්ත්‍ර දු මන්ත ම න් දිගමර ස් ක් න්ත්‍ර රුන් වන ල් ම් සහ හම හරිස් ද වනවා ලම් ග ස ල ස් ්‍රික් න්ත්‍ර හමට ම ලම් ජාතික සඳහ ත් රම් ස් ්‍රක් මන්ත්‍රයේ රහහිම් න්දය ප්‍රශ කළ ්‍යවථ සංශෝධනයට පක්ෂවයි. මන්ත්‍රිවරුන් ක්සිේ පනස් හයකගේ චන්දය දෙවනවර කියවීමේදී සම්මතු වූ විසිවන සංශෝධනය කාරක් සභහ අස්ථාව හවත් තුන්වන වරකකිවීමේ විවාදරියම් කෙරුණනේ ඉන් අන්තුරුුවයි. එඇහිද දිිත්ප පරව සිභාාවය සම්න්යෙන් දැක්වන වගන්තයටට විපක්ෂයේ ප්‍රදහන සන්නදදායක ලක්ෂමණ රයාල මන්ත්‍රීපරයා චන්දයක් එල්ලා සිටිය. ඒ අනුව පැවති චන්දමසේදී දෙවනවරකීමටත් වඩ තවත් මත්‍රීවරයෙකු එක්ව ගන්තයට පක්ෂව චන්ද එකසය පනස් හතක් කෙමවීම කැපි පෙරුණා. දහත්වනි වගන්තයට පක්ෂව. ඡන්ද එකසිය පනස් හතයි විපක්ෂල හැට හතරයි එ අනුවඒ අනුව දාහත්වනය වගන්ති ඇමත්තුමාගේ සංසෝධනයට යටත්ව සම්මතයි. මෙරට දාහතරවන කොරෝණ මරණය අද පස්සරුවේ වාර්තා වුණා. kuլ्याප प्रदੇश திnci नसහवரிதிකාանताакක් මը मेराට කரோ सादितանสร้าง क्याve հ දහස इක්मவா किਆ। ද රහේ පති රල ම සිට ද ේ ජීවිතක්ෂ පත් වනේ කොලාපි ප්‍රදේශය පතිචිකාරණයක වනතර ඇයි දන්ගත රග හිපයකින් පරලන වයි සෞඛ්‍යශ පවසන්නේ එම සංකුලතාද මෙම වරණයට හේතු බව සෞඛශ වැඩදුරටත් පවසනවා. ඇය පසුගේ ද හත්වනදා කුලියාපිිය රෝහලෙන් කොරෝ ආස ක ලෙ ජාති ද්‍යා ර ති වන අ දේ ට ර ග ක් හ හද හ ගැනු. එක් අකු විදේශක ට මනිියය අනෙක් සිද න මනුව ගොඩ ඇඟගලම් කම්මල් කරුණපපුකරට සබඳයි බවයි ොවි- ප ලක්වේ ජාතික කරන ම දාන පවසන්නේඒ මඟ එම කරුණාපකරේ සම්පූර්ණ ආධතැන් සංකයාව දහස් පන්සිය දහය දක්වා ඉහල ගයා. න් පුද්ගලයන් එක්දහසිය හදනෙකු එම ඇඟලුම් හලේ සේවකයන් අනෙක් එක්දහතුන් සසිේතුන් දෙෙන එම කම්හලි සේවකයන් ලගින් ඇසරු කළ පුද්ගලයන් වනවා. මෙය පර අද පස්වර වනට අලති තත් ආදධයන් පනසෙක හඳු ගැන . දෙක සේක කාම පැ පි හ හ ට හ පන් හැ එක්දෙක න ැනට ප ක හ හරසිය පන හතරක් ක රග තුන් හල එක්දෙක ද්‍ය අ ක්ෂ නටේ පසුවනවා. ඒ දින තුළල පරික්ෂණ අහස් පන්ේ හට අටක්සිදු කරතිබෙනවා ඒ අනුසිදුකර ඇති සමස්ත PCR පරක්ෂණ සංඛ්‍යාව හාර ලක්ෂ හදහ හසසි හටහයක් ්‍රවිද හමුදාමගින් පාලනය කරන නෝධහන මද්‍යස්ථා හට නවයක් තුළ පුද්ලයන් හදහත්සිය පනස් හතර දෙෙකු නිරෝධහන්ට ලක්බනවා. PCR පරික්ෂණ මගින් ආසධතයන් හඳනාගැීමත් සමඟ. පෑලිය ගොඩ මත්බඳ සංකිරණය වස දැමවාද ජනතාව මාළු ආහරට ගැනීමට ියවිියුතු නැ බව සෞඛ්‍යංශ අවධාරනය කරවා. අපි දක් ූහාන් ප්‍රාන්තය විශේෂෙන්ම ආගම්බේදී මේ රෝගය ව්‍යප්ත වනේ මාලු වෙරඳ සැලක් ආශ්‍රිත ඒ නිසා මේ අවස්තති අපි හරියටම නිශ්චිත්‍රම කියන්න දන්නේ නැහැ. මාලුන්ගේ පෘෂ්ටයට සමහරට මේ වෛරසය තැවරි ලතිය නොන ආසා ධීතියකුගින් ඒ කොයිතකන්දු කරකට තවත් කෙනකුට ව්‍යාප්තවීමට බලපානවත කියලා. නමුත් ඒ නිසා ආහාර ගැනීමෙන් හෝ මාලු හාර අනුභවයෙන් වැලකී සිටීමේ කිසිම අවශ්‍යතාවයක් නැහ යම් කිසි විදකේ මාලු පිරිසුදු කිරීම නැත. ඕනන් අත්පතකෑම ස්පක්ෂකිරීමක් සිදුවන ඕනන් ඒ සිදුවෙන හැම අස්ථාාවයින් පසුව අතහොඳට සබයදා හෝදනවන. ඒ අවස්ථාදී මුහුණැඇල්ලිීම වලක් කිනවනක් අපිට පුළුවන් වෙනවා මේ කොවි ධහනාවේ වෛරසේ යම් කිසි විදිියකින් යම් අවධනමක් තියෙනවනම් මාලුම්ගේ පෘෂ්ටය මත පැවරිල්ල තිබිලාෙනෙකුට වැලඳන්න ඒක අවමකර ගන්න පුළුවන්. එනිසා මේවස්ථාවදී මාළු පර්භෝජනය පිළබඳව. ියවීමට හෝ චකිතක් ඇතිකර ගැනීමට කාරණත් තියනකි අපි විශාසකරන්නේ නහැ. එසම වයු සමිරන කළ ස්ථානබල කොරුණා රෝගින් සිටිය හොත් එම රෝගේ පැතිරයාම වේගවත්ව ැවින් හැකතරම් විවෘත්තස්ථානරදිිසිට ලෙසයි සෞඛ්‍යාශ ජනතාවගින් ඉල්ලාසටින්නේ. යම් කිසිවිදිියකින් ආගරණවෙච්ච කාමරයක වාතාශ්‍රය අඩු කාමරයක කෙනෙක් ඉන්නවනම් තත් පිරිසක් ඉන්නවනම් ඒතැනක කොවිද්ධනාවය රෝගෙක් හිටියොත් මීටරයක දුරස්තභාවයට වඩා එහැන් හිටියක් කොවිදධනාවය රෝගය ආසාධනවීමේ අවධානම තියෙන බව සයාගෙන තියෙනවා වායු සමීකරන යන්ත්‍ර සභිකරපු තැනක සියලුම දොරජනෙල් වහල තියෙන්නේ ඒ වගේ ස්ථානයකදී මෙය ව්‍යප්තවීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා අපි ජනතාවට උපදෙස් දෙනවා පුළුවන් හැමවා තක්කදීම වායු සමීකරණ පාවිච්චිය අවම කරලා ජනල් දොරවල් ඇහල වාතාාශ්‍රය හොඳට සංසරනය වෙන්න අවස්ථාව දෙනවනම් ඒවගේ අවස්ථාවද කොවිද්ධනව රෝගය ව්‍යාප්තවීම අපිට අවම කරගන්න පුළුවන්. පසුගේ සති තුළ පෑලිකොට මත්සමලට සංකිරනට පමණි සිරු දෙෙන මන්ට අසනතම මාධදනවක ක්‍රක්කරයබ තුර ලාදන ලෙ යුදහ මුතා පපතිි ජනරාල් න්ද ල් මතා ල්ලිමක් කරන. ඊය දිනයේදී විශේෂෙන්ම මෙම මාළුවෙළඳ සංකීර්ණය සමගින් ලැබුණු ආසාධිතයන් හා ඔවුන්ගේ ආස්ත්‍රතියන් වශයෙන් අටසයකට අධික සංක්‍යාවක් නිරෝධයන මධ්‍යස්ථානත රැගනෑමට කටුතුකු ලැබුවවා ඒත් එක්කම තවත් ඉතාත් අටසියක් හෝ හිට වැඩිගානක් ස්වල් නිරෝධයනකට ලක්කිරීමට කටතු කන ලැබවා. රටේ ජනතාවගේ ඉතාමත්ම කවරුණිකිඉල්ලා සිටිනවා ඔබ යම්කිරසි ආකාරයකින් පසුගිය දින හත තුළ පෑලිය ගොඩ මාල්ුවේදු සංකකිරණෙන් පැමිල්ල තිබෙනවාවනං ඔබ මේදක්වා නිරෝධ ය යොමුරලා නැක්තං ඔබගේ ඉතාමත්ම කාරුණි ඉල්ලා සිතිනවා ඔබ නිරෝධයන වීහෝ එසේ නොමැතිනම් ඔබගේ ලඟමැති මහජන සෞඛ්‍ය පරීක්ෂරට මේ බව දැනුම්දලා. ඔබගේ පිCRR පරීක්ෂණයක් කර ගැනීමට කටුතු සලසාගන්න ලෙස අපි කාරර්ණිකිඉල් සිටුන් ලබන. මේතර රේග ප්‍රක්ෂකරන් දෙදිනකුට නව්‍ය කරන වරිරස ආසදනව ඇති බ හඳුවගෙන් ඇතයි. රේග ධ්‍ය ප්‍රකාශක අතරේ රේ අ්‍යක් රල් ු ජරත් මතා ප්‍රකාශක. ඒ නෙද සිදුගල පරක්ෂණ වලද න ැන ර ග පහ දැට ම ල හ පැ ක ද මහතා ප්‍රකාශ කල. ඔබ මඛආවරණයක් දමන්නේ නැත්නම්. ඔබ සමාජ විරෝධී පුද්ගලෙක් විදිහට හැඳුන්වට වැදක් නෑ හැබැයි ඔබ මුකාවරණය දමන්නට ඕනි නාහේ උඩ ඉඳං, නිකරදක්වා නිවැරදිවා ආවරණය වෙන්. මෙවර ආසාධනය වෙමින්තියෙන වෛරස් ප්‍රබේදය. තරමක් බරපතලයි. වඩාත් ප්‍රවණතාවයක් තියෙනවා වැඩිපුර වෛරස් ගානක් එලියර දාන්න මේ ආසාධිත රෝගීයින්ට. අපේ දෙමව්පියෝ වැඩි හිටියන්ට මේ රෝගගේ බෝවුනොත්. ඔුන්ගේ ජීවිත දැඩි අවදාමට කමට ලක්වෙන්න පුළුව එක වලක්කාගන්න තාමත් අපිට අවස්ථාව තියෙනවා. පාලිමින්තුේදී මීට සුළුවෙලාකට පර පැවැති විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත්කටුම් පත තුන්වුවරකවීමේ චන්ද විමසීමේදී. ව්‍යවස්ථ සංශෝධනයට පක්ෂව චන්ද එකසිය පනස් හයක් ලැබුණු අතර විපක්ෂව ලබුණේ චන්ද හැට පහක් පමණයි දැන් චන්ඩිය දෙන්න පුළුවන් පක්ෂව එකසිය පනස් අයයි පිතර හැටපහත් ඒය හමයි. අක්ෂව චන්ද එකසිය පනස් හයයි විරුද්ධව චන්දහැට පායි ඒය අනුව විශව ආ්ඩුකම වස්ථ සංසෝධන නමති පත්කෙටුම් පත තුන්වැනිවර කියවා සංසෝධන සහිතව සමත කරගවත් බ දන්නනු කැමැත්තිම් කොළම දිස්්‍රිකයේ, පොලිස් බල ප්‍රදේශ හයකට නිරෝධහැන ඇදිරිණීතිය පැනවීමට කටයුතු කරුණා. ඇද්‍ර ීතික කඩකන පුගලෑන්ට එෙරහිව නීතිය ඩැඩිවප්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා. කොළඹ දි්‍රික කොටහෙන මட்ட குலිය மோද ளூ ம, கிராා හා වැ ිටියயான පොலிිஸ் பலල ප්‍රදේශව ටாய் අද සිට නිරතන ඇදු නීතිය පළවඩලපුේ. පැලියකුටම සංකිරණයේ Pසි. පීක්ෂණවලින් හතුනාකත් ආසාධතැන් පිබඳව ක விමර්ෂණ වලින් අතුරவு අදාළ ණයකත් බව යුදහමුතාපතිවරයා සොඳහන් කලා. දිනෙද කොළම්ඹබ දිස්ට්‍රික්කේ පහිටි පැලිය ගොඩ මාලු වෙළඳ සංකීර්ණ කොයිඩ සාධීතයන් හතලස් නමැදෙනක ස්වාගන්න ලැබුවා මේ ස්වාගැනමත් සමඟ එහි බෞතරයක් ස්වාගන්න ලබේ ගම්පහා දිස්ට්‍රක්කේ නිරෝධයන ඇදිරි නීතිය යොදවා නැති ප්‍රදේශවලින් එබැවින් ඒ සවස්භාගේම ගම්පා දිිස්ත්‍රික්කටම නිරෝධාන ඇදිරිනීතිය පනවන්නට යදුණ ඒත් එෙක්කම අද උදෑසන මේ ස්වාගත් මාළු වෙළඳ සංකීර්ණේ ස්වාගත් ආසාධිත්‍යයන් සහා විශේෂෙන්ම ඔවුන්ට ශ්‍රතියන් වක්ෂයෙන් ස්වා ගත් සියලු දෙනා ගැනම සල කළබල්ලා මේක විශලේෂණ කිරීමෙන් අනතුරුව අද උදෑසන කොළඹ දිස්තට්‍රික්කේ මෝදර මට්ටක්කුලිය ග්‍රන්ඩ පස් ලමෙන්න්ඩල් සහහා වැල්ලම් පිටිය කියන ප්‍රදේශවල පොලිස් වසම් වලට නිරෝධාන ඇදිරිනීතිය යෙදවීමට කටතුකරු ලැබුව ඒත් එක්කම අද දින සන්ධ්‍යාව හයේ සිට කොටහේෙන පොලිස් වසමට නිරෝධාන ඇදිරිනීතිය යොදවන්නට කටතුකර ැබවා பேிய குட்டு மட்ச விழுது சங்கீருணே மென்ு கொலம்ப மனின் விலந்து பொழுது மேவனு விட்டு தாவ காலிக்க வசாத மாத்திபனவா? மனின் வலந்து பொொல வசாதா மாத்திபின்னே ලබனு சொல்துதாதவாாய். பேலிய குடு மச விது சங்கீருணே நவததனும்தனத்துரு தாவ காலிக்க வசாதமிமிட்டாய் இஏதேீர்ருனேக்கருணே. ම්පහ දිස්්‍රික්කට ඊඒ පැනවූ නිරෝධයන ඇන්ද්‍රනීතිය ලබනිසඳදා අලයම පහෙක් තවදරටත් ක්‍රත්මකයි. කරුණනල දිස්්‍රරික්කයේ පොලස්ව සම්පහකට නිෝධාය ඇද්‍රනීතිය ක්‍රාත්මකව පතිනවා ඇද්‍රනීතිය ලපැත්වන ප්‍රදේශවල උසස් පෙල භාක වලට පනිිසිට නෙසන්ටමින්ම අතවශු සේභවලට අදාල කාර්යමටලවට ගමනාගමට කටයුතු සඳහා බාතාවක්නෙත් බව පොලිසිය පවසනවාා. ්‍රෝදාායන ඇන්ද්‍රනීතිය ගම්පාදිශ්‍රික්කය පුරාමක්‍රාත්මක වෙනවා පොලාපිටය උම්මල සූරිය නාරම්මල ගිරිවුල්ල පන්නල පොලිස්පල ප්‍රදේශවිතක ක්‍රාත්මක වෙන. ශේෂෙන් අප ඉල්ලා සිටිනවා ඒ ප්‍රදේශල ජනතාවගේෙන් සංචාරණය සම්පූර්ණයෙන්ම සීමා කරමින් නිරෝධයන ඇඳරි නීතියට අදාළව කටයුතු කරන ලෙසට අද දින උදෑසන හයවන විට මෙම ප්‍රදේශවලට අමතරව මතුගම සහගලවත් ප්‍රදේශවල ගාම්සයකවා සම් නමය හුද කලා කරති වෙනවා. අදදිනේ නිෝධයන ඇෘීතිය පැනවූ ප්‍රදේශ දිසුයේ මෙ අකාරයෙන්. Yeah. ගම්පහහා කොඹ නිරදාාන ඇද්‍රනීතිය ක්‍රාත්මක ප්‍රදේශවල ජනතාවට ඇදි්‍ර නීතිය බලපත්‍ර හා කර්මාත ශලා පවත්වාගනයාමාදී කරුණු පිළිබඳව විමසීම ஜේෂ් පොලස් නිලධහරින් සසිවතනෙක් පත් කරතිබනවා. ඒ කොට්ටශ සඳහ හඳන්වාති ඇේ ංගම දුරකතනා කෝේ. ජනතාාවටම නිලදහරින් සම්පන්ධ කර ගනමින් තොරතර විමසා සිටියහැකි බවයි පොලසිය පවසන්නේ. මෙතර රට ලොඩවන්කිර හා ප්‍රදේශ වශෙන් ඇද්‍රනීතිය දැමීමම පිබඳ රජ කටයතු කරන්නේ සෞක්‍ය ශේෂයන් උපස්සන බව අත පර. ෑැ රච්මත්ම පවසවා ස්වාතය රපවාහිේ ීරණේ වැඩිටහටයික්මින් මහත්මිය ේව ප්‍රකාශ කළලා අපි කවදාවත් මේක අරකන පොලිටිකලිපලේ කරන්න ගේනෑ අපි හැම අවස්ථාවකම සේසක්ඥයගේ මතයට සදදීල ඒයිිට කිවුත් ක ියදානක ල ිදානු. ඒ පට කිවත් ේයාය එකදාන්න නැදිරි නීතිය කියල පිදාන ඒ අගේ පොදේශයහලතම අපි හැම දෙයක්ම කර. දැන්ගිය සරේ අපි රට ඇහවා. මේ රට මාසතුනක් ආය සම්පූර්ණෙන්ම ඇදිර්නීතිය දාලා. මිනිස්සුන්ට ජීවත්වනය ඔක්කොම නවත්වෙලා. එහිම වහලදාලා කරන්න ඉති ඉතකොට ආය තවරෝගියක්ඇවිලාආය පොඩ්ඩක්කා එෙමයනකොට ආය රට වහන් ඕෝනෙති මේ රට අපේ අපි ප්‍රදිච රටනේි හැදිච වැජි රටනේ අපට යන්න වෙනතෙනෙකුත්නෑන ති හා බංකොලොත්ම රටක් බවට පත් කරන්න පුළුවන්ද රට කාදායන්නැතුව. රටක් දුවන්නේ නැතුව. ඉති ඒ නිසා තමයි රටේ ආර්ථකය ගැනත් අපි යම් කිසිරිදිියක හිතන්න වෙලා තියනවා. සහරන් හශීම් ප්‍රහාරයක් එල්ලකිරීමේ සූදානමක් ඇති බවට විදෙස් බුද්ධ්‍යංශයකින් දැනුවත්කිරීමට පෙර මාර්තු විසිහය වඳාවන විට එය මෙට බුද්්‍යංශ දැන සිටි පව හිටපු බුද්්‍යාධ්‍යක්ෂ නිලන්ත ජයවර්තන මහතා පස්කෝ කොමි සමහමුවයේ පළමුුවරට හෙළිලා. එහෙත් ඊට නිසිපියවරක් ගැනීමට හිට පෝ බුද්ධ්‍යක්ෂවරයා කටයුතු කර නැති බවද ජනාධිපති කොමිස මහමුවේ ඒ අනාවරණය වනා. මෙ අතර පාස්කු ප්‍රහාරය මෙහෙ වූ සහරන් හශීම්ගේ බිරිඳද අද සාක්ෂිකාරීය කලෙස පාස්කු කොමිස මහමුවට පැමිනිා. හ ජ ද ක් ති හ ක් රජ ද ේ හි ක්ෂ ප පහරය හන් හය. ිරටපුරා රජකාරය හිටපු රාජ බිදුලධරින් රැසකින් විශේෂ සාක්ෂවිම සීමක් සිදු කළලා. එක් සිදු කලේ රහසිකතව. එඒද අපට අනවරණය වනා ප්‍රහාරය පිළිබඳව පූර දැනුවත් කිරීමක් සිදුකරමින් ඉකුත් වසරේ අපේල් හතරවෙද විෙස් බුද්‍යාන්ශයී නෙව්තුතරතුර පළිඳව. ප්‍රහාරය සිදුවනතුරම ඔබ කිසිදු බුද්ධිනිලධරයක් දනුවත් කරලා නැෑැ කියලා.ඇයි ඔබ එහෙම කේ නැතේ ස්වාමනීම මෙම පැදිි කරන්න. ට ද ල ට දක හිට නි රජ බද්සව නිටහරනුත් දිවන පා හට ඒත් ඒකාලදී ගල්ලට ප්‍රහයක් එලවනක් කියල බද් තොරක් අවත් ගල දැවත් රීමක් ව හ මොකද එව පහයක් ලවක්කල දනවත් දේ බද හර ම මද ස්ානයක ඒ සිද්ිය දත් ම දිවන පරාසිතිි පහ නිදහර දනවත් ොකේ. අපපේල් හතර ලැබුණ ොරතුරේ නම් සඳහන් ප්‍රස්ථවදගේ චාරූපහ ොර. රටපුරාරජ්‍ය බුද්ධසේ නිලධාරීට යවලා ඔවුන් හැඟිලා ඉන්න තැන්ගැන හොලැලූ නැතිේ ඇයි. ස්වාමී මාර්තු වි හහිතුණ බද්ධ සම්බන්ධ කන රැසීමද යුදහමුදා බුද්ධිධ්‍යක්ෂ මටි කිවවා සහරන් ඉදාවට පැනල ගහි කියලා. ඒත් මගේ මත වනේ සසාහර ලංකාව ඉන්නවා කිය එකයි රජ බුද්ධසේ දේෂන නිදාහමක රැසීම ඊට පස තිබා ම තෙද ඇවා සහර ඉන්න ලංකාවද ඉදියාවද නැත්තං සිරියාවද කියලා ඒක නිශ්තම හොගන්න ඕන කියලත්ම කිව්. ොජධ්‍යක්ෂ හ අපි නිරිතයන්ට සහරන්තුර අන්තවාදින් තොරතුරසා චාරප පැවවා ඔඕන්ඉන්නතැන් හන්න කියලා. ඒකන්න විඩස් බද්ධ තොරතුරට ඉස්සල්ල ඔබ ඒ ගැන දැනග හිටියද. ස්වාමිනිි සාහරන් ශ්‍ර ලංකා ැතුළේ යම්ස දෙයක් කරයි කියලා අපිට දැල්ල තිබුණා. ඔබ කොමස්මස්සර සාක්ෂිදන විසි පස්ව වන්න දවසාද. මීට ඉස්සල කිසිම දවසක ඔබය කියන මාර්තු විසි හයවෙ තොරතුර ගැන හටවත්ම කියලා නැහැ. ස්වාමිනිි පොලිස් එකට ප්‍රකාචශද ඒගන සහකරේ හෑ? ුද්ධේ පු ඒකනල ඒ ඇතවත් තිබ ැ නිසා. හරිජයවදර මහත්. ඔයමට මේක කියන්නක. ඔබඉෙල්ලාම කිව ප්‍රහයක් එල්ලව කිය හිතුර නිසා දිවන පුරා සියලු නිලධර දැනුවත් කලා කියලා ඒම ඇයිවිදස් බුද්්‍යන්ශයක ලබුණු ොතුර ලැබුණාම ඒදේ නොකළේ. ස්වාමණ මේක විශෂ තොතුරක් ඒ ජ බද්ේවස්සිට ප්‍රදශ නිධහයකු දැමක්තිම නැහ ඒන දනමක්තියන්නේ අදාල අංශ නිධාරට විතරයි. දිවේනෙම් නිර්ධහර දනුවත් කන්න මට පන්තිපත්ව වන්නේ. මෙෙම හති ප ජ ද හ පිතුර ල නද හතුවෙන් ොමසම හති සු රයා ප්‍රශ්නයට අදාා ොන දීක පැදිිකරීම අවශ්‍ය න බ විරත් කම හමේ අ ධහරනය කලා ජවද මහත්තය එක් ම ප්‍රශ්නහනක නවත්න්න නැත පිල්තුර දන නවත් න්න න. ේ හරබද විදෙස් පුද්්‍යාශයෙන් ප්‍රහයක් පිළබඳ ොතු ලබනට පසේ. ප්‍රහයල්ල වේ කිය හිතපු ප්‍රසිද්ධ හෝටල්ලසල බ නිදරී ආවේශෂන රාජකාී වල යදුවද. නැහැ. තොතුරවල නිචි හොටලක්කන සහනුව නැතිහිදම නිලසාහන්ට එමක්ේ නෑ එකකන මේ ලැබුණු ොරතුරගන්න සොයාබලන්න ඔබ බද්ධ නිලධරීන් යදවේ නෑ කියනෙකද දිගින් දිගරම කියන්න දන්නන්නේ ඒකට ම උදස්ේ නවන නෑස්වාමේ. රාජ්‍ය බද්ධසේ අන්තවාදය සම්බන්ධෙන් කටතු කරන විශේෂ අංශයයේඒ සන්ධෙන් දිගදිකටම ස්වාබල නොනේ. අපප්‍රේල් හතරවේදා ප්‍රහාහරයක් පිළිඳව විදස් බුද්්‍යාශයකී ලබාදුන් තොරතුරෙහි යම් සිද්ධයක්ීම හැකියාවක් පවතින බව රාජ්‍ය බුද්ධසේවේ නිලධාරීෙන් ඔබ කිවනේ. ස්වාීනි ම ඒ ප්‍රශ්යට හරි උත්තරයක් දෙද නං දෙන්න වෙන්න ඔවු නැහැ කියලා. ඒත් මට එහම උත්තරක් දෙන්න බැරනිසා මං නැහැ කියලා කියනවා. ජැවර්දන මහතයා කරුණ කල මං අහනදයට උත්තර දෙන්න. එහම බැරිනම් මං කොලේකුයි පෑනකි දෙන්න මගේ ප්‍රශ්නය කොලේක ලියාගෙන ඊට පස්සෙ ප්‍රශ්නදිහා බලං උත්තර දෙන්න. ජැවර්ධන මහත්තයා ඇයි අදබ මේ ටෙන්න්ෂන්ෙන් සාක්ෂි දෙන්නේ. මොකක් කරි හේතුවක්තියෙනවාද. ස්වාමීනී? ම ප්‍රශ් න් ම කල ද න ම පිතුර ස ගන න්ති ද ය ද ක . ප ම න පි ත් . පස්ස හරය හ ොලකර සහන් හ ීම ිරිද වන ද ස හ ක් ම . සම්න්ද මනිට පියාත්නක වන නඩු කටයතුු සබන්ධයෙන් සලකා ල සාක්ෂි තු කරන ය හෙ තියනරන වයි පස්සු්‍රහරය සබන්ධ ශනය කරන පකාශක . මේ අතර මාස දාහටක රැඳෝ නියෝග මත පාධ පරක්ෂණ පාර්තමින්තුව භහරය රඳවාගෙන ප්‍රශ්ණ කළ හරන් හශීම්ගේ බිරිඳ ඇතුළු සැකරුවන් හයිදනෙකු ලබන මස්ස හතුරුවන්දා දක්වා රක්ෂි බන්ධන ගරගත කරන ලෙස කොටුව මහිත්‍රත් ප්‍රියන්ත ියනගේ මහතා අද නියෝග කලාා.සාහරන් හශීගේ බිරිඳ හෙටදිනේදී පාස්කූ ප්‍රහරය සම්බන්ධෙන් විමර්ශණනය කරන ජනාධිපති විර්ශණ කමි සමහමට ඉදිරිපත් කරලෙ සහි මහිත්‍රත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කළේ. ස්වාධීන රූපාහිණී මාධ්‍යජාලයේ සහ වයික්කාල රිෝරිච් හෝටලේ එක්ව සිදු කරන කොරෝනාා මර්තනර් ප්‍රජාසත්කාරක වැඩිසටහන අද ආරම්භ වනා. කොෝන අර්ද නිෙනුවෙන් ක්‍රප්න කළයුතු සෞඛ්‍ය පිළිවෙත් අඩංග පූරු, ප්‍රදේශයේ රජ්‍යආයතන සහ පාසවිත බෙදාදීම අද ආරම්භ කෙරුණා. ඒස්වාදනුවපවාහිණී මධ්‍ය ජාලයේ සභහපති සතුදත් ්‍රෝහණන ප්‍රධාන විදාහක නිරදහර, නලින් නිශ්ෂංක, රිවෝරච් හෝටලේ අධපති ප්‍රමුත් ප්‍රාජනෑ නමහතතුරන් ඇතු පිරිසගේ සහාගිත්තුවෙන්. ස්වාදින් රපාණනි සේවේසාහ රිපෝරිචජායතය එක වෙලා මේ දවස්සල කාලීන අවශ්‍යතාවයක්ත් තියෙනවා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ අවශ්‍යතාවයක් හිදයගින් සිිය තීරණය කලා ස්වාධන රපාණය සමගේ ගෙක්ව දිවන පුරා මේ වගේ දැන්න්න පොරු දහස පාසල් රෝහල් ඒ වගේම ජනතාව ගැවසෙන ශේෂස්ථානවල ජනතාව දැනුවත් කිරීමේ පෝරු ඉදිරිපත් කරන්න. ස්වාධී රපණී රාත්‍රී පුවත් අවසාන්න. ඔබට සුබරාත්රයක්ක් අයිබෝන්